नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। जरा दम्मो मे जरा अनतीतोति अभिन्नं पच्चवेक्खितब्भंति। वासनावंत कारणिक पिन्वत्नी, අද දවසේදී ඔබ හා මා සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපේ වෘද්ධ අවධිය පිළිබඳවයි. දැන් ජීවිතයේ විවිධ වෘද්ධ අවධීන් තියෙනවා. ප්‍රඥා වෘද්ධ, වයෝ වෘද්ධ, ධන වෘද්ධ, බල වෘද්ධ, මේ වගේ වෘද්ධ කියලා කියන්නේ වැඩිවීම. වැඩි වෘද්ධ භාවයට නැත්නම් ඒකෙන් මේරීමටපත් වෙනවා. දැන් මේ මේරීම් වලින් වයෝවෘද්ධ කියන එක වෙන්නේ අපේ ආයු අපේ ශරීරය තුල තිබෙන කායික මානසික ශක්තිය දුර්වල වෙමින් එහෙම නැත්නම් දිරා යෑමට වෙහෙසටපත් වීම. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි හැමෝම ඉපදුන දවසේ ඉඳලා වෙනසකට භාජනය වෙමින් යන ඉදිරි යන ගමනක් තමයි තියෙන්නේ. මේරීමක් තමයි තිබෙන්නේ, දිරා යෑමක් තමයි තිබෙන්නේ. මේක ස්වභාව ධර්මයේ තුල අපි කාටවත් ඉක්මවා යන්න බැරි. අපි කාටවත් මේ ස්වභාව ධර්මයේ තුල වයසට යෑම නවත්වන්න බැරි කාර්යයක් වැඩපිළිවෙලක්. ඉතින් මේක යථාර්ථයක් හැටියට අපි පිළිගන්නට ඕන. බොහෝ දෙනෙක් මේක කතා කරන්නටවත් සිහිපත් කරනවටවත් කැමති නැහැ. හැබැයි ඇයි අපි මේ වයෝ වෘද්ධ භාවය පිළිබඳව කතා කරන්නේ සිහිපත් කරන්නේ? මොකද අපට මේ යුගයේ එනකොට අපේ ජීවිතය තුළ යම්කිසි පූර්ණ භාවයක් එහෙම නැත්නම් අපේ ජීවිතෙන් අපි වැඩ අරගෙන සමාජයට යමක් දීලා සමාජයට අපි යම් සේවයක් කරලා අපේ නිවසට, ගෙදරට, ගමට, පන්සලට සමාජයට යම් මෙහෙයක් කරලා අපි මේ වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා. ගොඩාක් අය වයෝ වෘද්ධ භාවය කියලා කියන්නේ නිකම්ම ගත වෙන වර්ෂ ටිකක් විතරයි. බුදුරජාණන් වහන්සේ වරක සඳහන් කරා අර කොකෙකුට විලක් හිඳුණු විලක් ගාව හිටියට වැඩක් වෙන්නේ නැහැ. ඒකට සමහරුන්ගේ ජීවිතත් ඒ වගේ. ඒගොල්ලන්ගේ තරුණ කාලයේ කළ යුතු දේවල් කරන්නෙත් නැහැ. ළමා කාලයේ කළ යුතු දේවල් කරන්නෙත් නැහැ. මධ්‍යම වයසේ කළ යුතු දේවල් කරන්නෙත් නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිත බොහොම හිස් ජීවිත. අර්ථයක් නැහැ. ප්‍රයෝජනයක් නැහැ. සමාජිත වැඩක් නැහැ. Tamanට වැඩක් නැහැ. උපන්නාට මේලව වෙනෙනවා විනා කියන විදියට ඉපදුන නිසා ඔහෙ ජීවත් වෙනවා. නමුත් Tamanta හෝ සමාජයක කිසිම දෙයක් කරලා නැහැ. ධනවත් භාවයක් ඇති කරගෙන නැහැ. ගුණවත් භාවයක් ඇති කරගෙන නැහැ. එතකොට මොකද වෙන්නේ? අර වයසට ගියපු කොකෙකුට තව තැනකට පියාඹන්න බෑ, මාළුවෙක් අල්ලගන්න බෑ. ඒ වගේ වයසට ගියපුවම බොහොම පසුතැවිල්ලෙන් ගත වෙන්න වෙනවා. විදේශ රටක ඔය වැඩිහිටියන් ඉන්න නිවාසයක ඒ වැඩිහිටි නිවාසයේ බලාගන්න අපේ හෙදි නිලධාරිතුමියක් හිටියා. ඉතින් මේ හෙදි නිලධාරිතුමිය මේ වැඩිහිටියෙක් තමන්ගේ වැඩ ඉවර වෙලා කතා බහ කරනවා. කතා බහ කරලා ඒ අයගෙන් සාකච්ඡා කරලා යම් යම් ප්‍රශ්න අහලා ඒවා එයා සටහන් කරගන්නවා. ඉතින් ඒ සටහන් කරගත්ත කාරණා අතර කාරණා නමයක් තියෙනවා වයසට ගියපුවාම පසුතැවෙන. දැන් මේවා මම ඇයි සිහිපත් කරන්නේ? ඔය ඇත්තන්ට දැන් තරුණ ඇත්තන්ට පුළුවන් අපි වයසට යන කලින් මේවා ගැන හිතලා අපිට එහෙම නොවෙන්න අපේ තරුණ ජීවිතය හදාගන්න පුළුවන්. ඒකට පළවෙනි කාරණේ තමයි එයාලා හිතනවලු වයසට ගියපුවාම මට මීට වඩා මගේ ගෙදරායට, මගේ හිතවතුන්ට, මගේ ඥාතීන්ට, මගේ දරුවන්ට ආදරේ වෙලා ඉන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ කියන්නේ ඒගොල්ලන්ට තිබුණු වැඩ නිසා, කාර්යබහුලකම නිසා හැකිතාක් ආදරය දෙන්න තමන්ගේ බිරිඳට, දරුවන්ට බැරි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එයාලට දුක හිතෙන වයසට ගියපුවාම අනේ මට එහෙම ආදරයක් දෙන්න බැරි වුණා නේද මගේ කාලය තුල කියලා එයාලට හිතෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට තව තිබුණා පසුතැවිල්ලක්. මට මීට වඩා හොඳ ගුරුවරයෙක්, මීට වඩා හොඳ ස්වාමියෙක්, මීට වඩා හොඳ බිරිඳක් වුණා නම් හොඳයි, මීට වඩා හොඳ ළමයෙක් වුණා නම් මං හොඳයි කියලා ඒගොල්ලන්ට පසුතැවෙනවා. දැන් උදාහරණයක් හැටියට
එක්තරා රෙස්ලින් ක්‍රීඩාව පිළිබඳව ක්‍රීඩකයෙක් හිටියා. ඔහු ඇමරිකානු ජාතිකයෙක්. ඉතින් ඒ අම්මා එයා යන්නේ නැතෙන් හොයනවා. අම්මා රෑ වෙලා මෙයා නයිට් ක්ලබ් ගිහිල්ලා එනවා. එනකොට අර අම්මා හොයනවා ඇයි කොහෙද ගියේ මොනවද කියලා. ඉතින් හැම වෙලේම අම්මට බැනලා එයා දොස් කියලා කාමරේ වහ ගන්නවා. එයා ඔය විවිධ මත්ද්‍රව්‍ය වලටත් ඇබ්බ වෙනවා. කොහොම කොමාරි ගිහිල්ලා අන්තිමට එයා ලෝකේ දක්ෂතම රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙනවා. රෙස්ලින් ක්‍රීඩකයෙක් වෙලා එයා ජපානයට යනවා. ඒ ජපානයට යනකොට එයාට එක්තරා උදෑසනක උදේ 3ට විතර කතා කරනවා. ඒ කතා කරනකොට එයාට හෝටලෙන් දුරකථනය ලබා දෙනවා. ඉතින් එයා ඇහැරලා බලනවා. එයා ජපානේ වීදි දිග එයාට එන පණිවිඩය තමයි එයාගේ අම්ම නැති වුණා කියලා. දැන් ඒ වෙලාවේ තමයි එයාගේ මනසට ආවේ අනේ මම මගේ අම්මට මීට වඩා හොඳට කතා කරා නම් ආදරෙන් කතා කරා. මොකද හැම වෙලාවෙම අම්මට බැන්න එයාගෙන හොයා බලන එක එයා කරදරයක් කියලා හිතුවා. අම්ම හොයලා බලන එක අම්මගේ අම්ම මෙයා කොහෙද යන්නේ මොනවද කරන්න කියලා අහන එක එයා කරදරයක් කියලා හිතුවා. ඉතින් එයා ගොඩාක් පසුතැවුණා. ඉතින් එතකොට එයාට කිසිම දෙයක් අම්ම වෙනුවෙන් කරන්න පුළුවන් කමක් නැහැ. එයා ජපානේ ඉඳලා ඒ තරඟත් නවත්තලා ඇමරිකාවට ගුවන් යානෙන් ඇවිල්ලා මලකෙදරට ආවා. විදිල්ල ඇඬුවා පෙට්ටිය බදාගෙන අනේ අම්මේ ඔයා යන්න එපා ඇයි ගියේ මට ඔයත් එක්ක කතා කරන්න ඕන මෙහෙම කියලා කිව්වා. හැබැයි අම්ම කතා කරන්න හදපු හැම වෙලාවෙම අම්මව ප්‍රතික්ෂේප කරා. අම්ම කරදරයක් කොට සැලකුවා. ඉතින් ඒ නිසා අපි අපේ වැදගත්ම අය එක්ක තරුණ කාලේ සහ ළමා කාලේ අපි අම්මලා කරන කැපකිරීම අනිත් සහෝදර සහෝදරියෝ ගුරුවරු මේ අය කරන කැපකිරීම අපි අගය කරන්න පුරුදු වෙන්න ඕන. ඊගාට මේ පසුතැවෙන අනිත් කාරණාව තමයි මම ගොඩාක් වැඩ කිරීම සඳහා කාලය ගත කරා වැඩි කියලා පසුතැවෙන. දැන් ගොඩාක් අය එහෙමයි. තමන්ගේ ජීවිතය කියලා හිතන්නේ රැකියාව විතරක් කියලා හිතන අය ඉන්නවා. ගෙදර ගැන, දරුවෝ ගැන, සමාජය ගැන, ගම ගැන, අනිත් අය ගැන පොඩ්ඩක්වත් හොයන්නේ නැහැ. රස්සාව විතරයි ජීවිතය කියලා හිතාගෙන වැඩ කරන අය. එතකොටත් ඒක පසුතැවීමට හේතු වෙන කාරණාව. ඊගාට දෙවෙනි ඊගා පසුතැවෙන කාරණය තමයි මම මීට වඩා අවදානම් අරගෙන මීට වඩා දියුණු වෙන්න උත්සාහ කරා නම් හොඳයි කියලා. ගොඩක් අය සමහර දේවල් කරන්න බය, රට ගිහිල්ලා රැකියාවක් කරන්න බය, එහෙම නැත්නම් තව ඊට වඩා වෙළඳ ව්‍යාපාරයක් කරන්න බයයි. එතකොට ඒ නිසා ඒගොල්ලන්ට ආදායම් වැඩි කරගන්න බැරි වෙනවා අර බය නිසා. එතකොට ඒ නිසා ඒකත් ඒගොල්ලන්ට දුක් වෙන්න වෙන හේතුවක් හැටියට සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම මීට වඩා තමන්ගේ ජීවිතේ සතුටෙන් හිටියා නම් හොඳයි කියලා ඒගොල්ලෝ පසුතැවෙනවා. ඒ මොකද හේතුව ඒගොල්ලෝ හැම වෙලාවෙම ජීවිතේ කල් දාලා තියෙනවා. අම්මගේ මට රස්සාවක් හම්බුණා මම සතුටෙන් ඉන්නවා. මම මගේ දුව විශ්වවිද්‍යාලෙ ගියපුවාම සතුටෙන් ඉන්නවා. මගේ දුවට රස්සාවක් එහෙම දිගට දිගට යනවා. කවදාවත් සතුට කියන එක ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහම තුළ සතුට කියලා කියන්නේ මේ මොහොතේ අපි සතුටෙන් ඉන්න එකයි. අතීතයේ කියන එක ගිහිල්ලා තියෙන දෙයක්, අනාගතයේ කියන එක ඇවිල්ලා නැති දෙයක්. ඒ නිසා අපි සතුටෙන් මේ මොහොතේ ඉන්න එක තමයි වැඩියෙන්ම. ඊගාවට මේ අය ගොඩාක් කනගාටු වෙලා තියෙනවා තමන්ට. කියන්නේ තමන්ගේ පරිපාලනයෙන් බාහිර දේවල් ගැන ඒගොල්ලෝ පසුතැවිලා තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේ කාලේ යුක්‍රේන යුද්ධය තියෙනවා, වෙනත් රටවල්වල වෙනත් ප්‍රශ්න තියෙනවා. දැන් සමහර අය ඒව හිත හිත දුක් වෙවි ඉන්නවා. ඒව අපට පරිපාලනය කරන්නවත්, වෙනස් කරන්නවත්, අපට ඕන ඉදිරියට හැඩගස්සන්නවත් බෑ. ඒත් අපේ පරිපාලනයෙන් බාහිර දේවල් ගැන අපි පසුතැවෙන එක කිසිම තේරුමක් නැහැ. ඊගානේ ඒගොල්ලෝ තව පසුතැවෙනවා. ඒගොල්ලන්ගේ හීන, ඒගොල්ලන්ගේ බලාපොරොත්තු ඒගොල්ලන් ලබා ගන්න බැරි වුණාක. ඒතර ඔබට ඔබේ ජීවිතයේ හීනයක් තියෙනවා නම්, ගැටලුවක් තියෙනවා නම්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ඔබ අත්පත් කරගන්න, එහෙම නැත්නම් ළඟා කරගන්න ඔබ මහන්සි වෙන්නට ඕන. ඒ වගේම ඒගොල්ලෝ ගැන මීට වඩාත් හොයලා බලලා රැකවරණය ගත්තා නම් හොඳයි කියලාත් ඒගොල්ලෝ පසුතැවෙනවා. විශේෂයෙන් දැන් ගොඩාක් අය රැකියාවට ගිහපම උදේට ටිකක් ව්‍යායාම පිණිස ඇවිදින්නේ නැහැ, මොනවත් ව්‍යායාමයක් කරන්නේ නැහැ. ඔහි විවිධ හානිකර දේවල් තමන්ගේ ශරීරයට, ජීවිතයට හානිකර දේවල් වලට ඇබ්බැහි වෙනවා. එතකොට ඒ නිසා තමන් හොඳට රැක බලාගන්නේ නැහැ. එතකොට තමන්ගේ මතක ශක්තිය නැති වෙනවා, කල්පනා ශක්තිය නැති වෙනවා, මේ වගේ දේවල් වෙනවා. එතකොට ඒ වගේම ඒගොල්ලෝ හිතනවා අනිත් අයට මීට වඩා දේවල් කරා නම් හොඳයි කියලා. පරාර්ථකාමී වුණා නම් මීට වඩා හොඳයි, සමාජයට මොනව හරි කරා නම් හොඳයි කියලා. ඉතින් ගොඩාක් අය අද ජීවිතය තුළ තමන් ගැනම විතරක් හිතන, තමන්ගේ ජීවිතයේ දියුණුව විතරක් හිතන බොහොම ආත්මාර්ථකාමී සමාජයක් දෙසට තමයි අපි ගමන් කරන්නේ. ඒ නිසා අපි බලන්න ඕන අපි මේ සමාජයට මොනව හරි දෙන්න, තමන්ටත් යමක් කරගන්න ගමන්
මේ සමාජයටත් යම් කිසි දෙයක් කරන්න සමාජයේ යහපත වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් කැපකිරීමක් කරන්න බලන්න ඕන. ඒ වගේම ඒගොල්ලෝ තව පසුතැවෙනවා අපිට හොඳ මේ තේරුමක් සහිත දේවල් කරගන්න බැරි වුණා කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ අපේ තරුණ ජීවිතය තුළ අපිට බලන්න ඕන මේ තරුණ ජීවිතය දිහා හිතන විදිය. බුදුරජාණන් වහන්සේ දක්වන එක තව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අපි මේ තරුණ ජීවිතය තුළ මත් වෙන්න හොඳ නැහැ. මොකද අපි කවුරුවත් මේ වයසට යන එකෙන් මිදිලා ඉන්න අය නෙමෙයි. අපි හැමෝම මේකට යටත් අය. ඒතොර වයස කය දැක්කහම දැන් තරුණ අය හිතනවා චමින්ද කෙනෙක්, චාන්දනි කෙනෙක් දැක්කා කියලා විවිධ විදිහේ නම් පටබඳිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා අපි සිහිපත් කරන්න කියලා මමත් මේ වයසට යන කෙනෙක්. මමත් ජරාවට පත් වෙන කෙනෙක්. මම මේක ඉක්මවා ගියපු නැති කෙනෙක්. ඒ නිසා මම අනිත් අය වයසට ගිය අය දැක්කහම ඒ අය මච්චරේ ලක් කරන්න, ඒ ගැන පිළිකුණක් ඇති කරගන්න, ඒගොල්ලෝ ගැන අකමැත්තක් ඇති කරගන්න හොඳ නැහැ. මම මොකද මමත් මේ විදියටම වෙන කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්න කියනවා. තමන්ගේ තරුණකම ගැන ඇති කරගන්නා වූ මානය, තරුණ භාවය පිළිබඳ ඇති කරගන්නා වූ නිස්කාරණ මානසික අදහස අයින් කරගන්න කියලා කියනවා. ඒතර අපි අවුරුදු 100ක් ගත වුණත් අපේ ජීවිතය වයසට ගිහිලා ජරාවට පත් වෙලා මරණයෙන් කෙළවර වෙන මිසක වෙනත් කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ වගේම අපේ අතපය වාරු නැති වෙනවා. ඒ වගේම අපේ ඇස්කම් පේන්නේ නැති වෙනවා. අපේ කන් ඇහෙන්නේ නැති වෙනවා. ඒතර ඒ නිසා අපේ මේ තියෙන කොඳු කුදු ගැහෙනවා. ඒතර මෙන්න මේ තියෙන ස්වභාවය නිසා අපි මොකද කරන්න ඕන? අපිට තියෙන දේවල් අපි මේ කියන ඇස්කම් නාසය දුර්වල වීමත් එක්ක අනිත් අයට අපි උදව් කරන්න, විශේෂයෙන් වයස කෙනකෙන් බස් එකට නැග ගන්න බැරි වුණාම අපි එයට උදව් කරන්න, බස් එකෙන් බහින්න බැරි වුණාම උදව් කරන්න ඕන, ඉස්පිරිතාලයකදී බස් එකකදී සීට් එක දෙන්න අපි පුරුදු වෙන්න ඕන. එතකොට ඒ වගේ දැන් පිටරටවල් වල අපි දකිනවා සිංගප්පූරු වගේ රටවල් වල මිනිස්සු ඒ අයට වෙන් කරලා තියෙන ආසන ඔල වාඩි වෙලා හිටියත් තග්ගාලා නැගිට ආපු ගමන් ඒගොල්ලන්ට අවස්ථාව දීලා තමන් ඒ වයසක අයට ඉඩ දෙනවා. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය කරනවා මේ අපි මේ විදියට වයසට යනකොට අපේ ජීවිතයේ අපිට විඳින්න පුළුවන් දේවල් බොහොම අඩු වෙනවා. ඉතින් ඒ නිසා අපි මනස හදා ගන්න ඕන මේ වයසක යන ජීවිතයේදී කොහොමද අපේ දේවල් කරගන්නේ කියලා. විශේෂයෙන්ම අපිට ගොඩාක් ආසාවල් තියෙන්න පුළුවන්. වයසට යද්දී අපි ඒ ආසාවල් අඩු කරගන්න බලන්න ඕන. ආසාවල් අඩු කරගත්තොත් තමයි අපිට සැබෑම නිදහස ලැබෙන්නේ. ඒ වගේම අපි අපේ මනසත් එක්ක සමාධිගත වෙන්නේ නැත්නම් සාමකාමී වෙන්න අපේ මනස හදා ගන්නවා. ගොඩාක් දෙනෙක් තමන්ගේ වෙච්ච දේවල් ගැන, තමන්ට කරපු දේවල් ගැන, තමන්ගේ දරුවෝ තමන්ට කරපු දේවල් ගැන බොහොම තරහෙන් ද්වේෂයෙන් ඉන්නේ. ඒ වයස කායට කිසිම සැනසෙල්ලක් නැහැ. සමහර වෙලාවට වැඩිහිටි නිවාසයකට ගිහින් දාලා වෙන්න පුළුවන්. සමහර වැඩිහිටි නිවාසයක ඉන්න අය සලකන්නේ නැහැ වෙන්න පුළුවන්. එතකොට අර වයසක ඇත්තෝ බොහොම තරහෙන් ඉන්නේ. මේ තරහෙන් ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමේ වයසක ඇත්තන්ට. ඒගොල්ලන්ගේ ආයුෂ අඩු වෙනවා. ඒගොල්ලන්ට ලෙඩ රෝග හැදෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ තමන්ට කුමන තත්වයක් ආවත් තමන්ගේ මනස බොහොම සාමකාමීව සැනසෙල්ලෙන් ඉන්න ඕන. ඊගාට වැඩිහිටියන් හැටියට අපිට මොනවද සමාජයට කරන්න පුළුවන්? දැන් බොහෝ වෙලාවට මේ වැඩිහිටියන්ට උදව්පකාර කරපු අය දැන් සමාජේ නැහැ. ඉතින් ඒ නිසා අපට ඒ වැඩිහිටියන් හැටියට අපිට සමාජයට කරන්න පුළුවන් අපිට ගොඩාක් අත්දැකීම් තියෙනවා. වැඩිහිටිය හැටියට ගොඩාක් දේවල් ජීවිතේ දැනගෙන තියෙනවා. අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් දරුවන්ට, මොනුබුරන්ට, සමාජයට පරිත්‍යාගශීලීව බෙදා හදා ගන්නට ඕන. ඒතර ඒක තුළින් ලොකු සතුටක් වැඩිහිටිය හැටියට අපිට ලබන්න පුළුවන්. ගොඩාක් අය මේ වැඩිහිටිය හැටියට මේ සතුට ලබන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ හිතනවා අපිට දැන් කිසිම අරමුණක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ, වැඩසටහනක් නැහැ. ඒ නිසා අපි ඔහේ නිදාගෙන අලසව ඉන්නවා කියලා. ඒතර වැඩිහිටිකම තුල අපට ධර්මයට ගොඩාක් ලං වෙන්න පුළුවන්. ගොඩාක් අය වැඩිහිටි කාලය තුලත් ධර්මයට ලං වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කර අපට යුග තුනක් තියෙනවා. තරුණ යුගය, ළමා යුගය, මධ්‍යම යුගය, ඒ වගේම වයසක උදවිය. ඉතින් වයසක යුගයේදී අපි වැඩි වැඩියෙන් ධර්මයට ළඟා වෙන්න ඕන. මොකද මේ යුගයෙන් දෙක තුනක්ම දැන් ගත වෙලා තියෙන්නේ. ආ යුගයක් එන්නේ නැහැ අපට. ඉතින් ඒ නිසා අපේ මනස ධර්මයෙන් පුරවා ගන්න මේ වයසක කාලේ ගොඩ දෙනෙක් යොදා ගන්න. ගොඩක් අය එහෙම හිතන්නේ නැහැ. තමන්ගේ ජීවිතය
තරුණ කාලේ ඔහේ ගත කරනවා වයසක කාලයත් ඔහේ ගත මධ්‍යම වයසත් එහෙමම ගත වෙනවා වයසක යනකොටවත් බලන්නේ නැහැ ටිකක් හරේ මට පුළුවන් ද මේ ආයට උදව්වක් පදවක් වෙන්න සමාජයට උදව්වක් වෙන්න පුළුවන් ද කියලා අපි බලන්නේ නැහැ ඒ නිසා අපිට වයසක යුගයේ තවත් උගන්වන දෙයක් තමයි අපිට කොච්චර දේවල් අයිතිවාසිකම් කරගෙන හිටියත් ඒවා අපට අයිති නැහැ කියන එක උගන්වන දෙනොස් මේ වයසට යෑමත් එක්ක දැන් අපි හිතමු යාන වාහන ගොඩක් තියෙනවා ඉඩකඩම් ගොඩක් තියෙනවා නමුත් ඇවිද ගන්න බැරුව ඇඳක ඉන්න ලෙඩෙකුට කවදාවත් ඒ යාන වාහන කොච්චර තිබුණත් එයාට වැඩක් නැහැ ඒ වගේම ගොඩක් ඉඩකඩම් තිබුණත් ගොඩක් වැඩක් නැහැ ඒවා බලන්නවත් යන්න බෑ ඉතින් ඒ නිසා අපට වයසක යුගයේ උගන්වන දේවල් ගොඩක් තියෙනවා ඒ වගේම වයසක යුගයේ අපට උගන්වන අපේ ශරීරයවත් අපට අයිති නැහැ කියලා. අපි මේ ශරීරයත් අයිති ස්වභාව ධර්මයට. අපි ශරීරය තුල වාසය කරන නිවාසයක් වගේ. ඒ නිවාසය අපට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ නිවාසය අරන් යන්න බෑ. මේ නිවාසය ස්වභාව ධර්මයට තමයි එකතු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා අපට පුළුවන් නම් මේ ශරීරය පාවිච්චි කරලා විශේෂයෙන්ම මේ ශරීරේ කොටස් අපට දන් දෙන්න පුළුවන් අපි නැති වෙනකොට ඒ වගේම අපි මේ ශරීරයේ ප්‍රයෝජන අරගෙන අනිත් අයගේ යහපත වෙනුවෙන් පොදු යහපත වෙනුවෙන් පොඩි පොඩි දේවල් හරි වයසට ගියපහම කරන්න ඕන. එතකොට අපේ ශරීරයේ වැඩෙන ඔක්සිටොක්සින් කියන සහ ඩොපමින් කියන හොඳ හෝමෝන වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ හොඳ වැඩ කරනකොට ඒ අයට මේ සමාජයට ඒව දෙනකොට මොකද වෙන්නේ? ඒ අයගේ හොඳ හෝමෝන වැඩ කරලා තියෙනවා. ඉතින් ඒ වගේම වයසට යෑමදී මොකද වෙන්නේ? ගොඩාක් අය වයසට යද්දී හොඳට ගොඩක් කාලයක් ජීවත් වෙන්න ඕන නම් ඒගොල්ලෝ සතුටින් ඉන්න වෙනවා. ඒ වගේම ඒ අයට අනිත් අයගේ වැඩවලට උදව් කරන්න ඕන. ඒ වගේම අපි වයසට යද්දී බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ අනිත් අය අපිට මේවා කරයි කියලා බලාපොරොත්තු වෙන්න හොඳ නැහැ. ඒ වගේම වයසට යද්දී අපි වැඩි වැඩි ව්‍යායාමශීලී ක්‍රියාශීලී ජීවිත ගත කරන්න ඕන. ඒ වගේම බුදු ධර්මය අනුව බුදුරජාණන් වහන්සේ සඳහන් කරන වයසක යන අය නිතරම සිහිපත් කරන ඕන මරණානුස්මතිය. මරණානුස්මතිය කියලා කියන්නේ මරණ ධම්මෝ මේ මරණං අනතීතෝති අබින්නම් පච්චවේක්කිතබ්බම් මම මරණ ධර්මයේ ඉක්මවා ගියපු නැති කෙනෙක්. මරණ ධර්මය මට යටත් කෙනෙක්. ඒ නිසා මම නිරන්තරයෙන් සිහිපත් කරන්න ඕන මම මොනවද කරන්නේ කියලා. එතන මම මොනවද කරන්නේ? මගේ ජීවිතේ කාලය කොහොමද ප්‍රයෝජන ගන්නෙ? මරණයට ලං වෙන නිසා මම වැඩි වැඩියෙන් පින් කරනවා කියන මේ තැනට වයසක ඇත්තෝ කල්පනා කරනවා. මම මෑතකදී ওই පිළියන්දල ප්‍රදේශයේ එක්තරා වයසක මිනිසෙක් හම් වෙන්න ගියා. ඔහු හරීම ප්‍රසන්න. ඒ වගේම හරීම නිරෝගී. ඉතින් ඔහුට අවුරුදු 92ක් වෙනවා. නමුත් අවුරුදු 70ක වගේ පෙනුමක් තියෙනවා. ඉතින් මම එයාත් එක්ක කතා බහ කරනකොට එයා මට ලස්සන කතාවක් සඳහන් කරා. මොකද්ද? එයා ජීවිතේ ගොඩාක් පින් කරපු කෙනෙක්. කුඹුරු අතුපිට දේවල් පන්සල් වලට සමාජයට රෝහල් වලට දීපු කෙනෙක්. ඒ වගේම රෝහදපුටු වෙනත් ඇවිදීමේ උපකරණ ඒ වගේ දේවල් දීපු කෙනෙක්. බෙහෙත් ඒ තරම් දීපු කෙනෙක්. ඉතින් මෙයා ඔක්කොම මේ උපාසක මහත්මයා මේ ඔක්කොම තමන්ගේ පොත්පත් වල සටහන් කරලා තියෙනවා. මම දැක්කා ඔය පිටු 180 ඒ වගේ පොත් දෙකක විතර ඔහුගේ කරපු පින්කම් පිළිබඳව සටහන් ඔක්කොම අලෝගෙන ඉන්නවා. ඉතින් එයා නිකන් ඉන්න වෙලාවට මේවා කියවනු නිතර නිතර මේවා සිහිපත් කරනවා. එක එක ආයතන වලට පුණ්‍ය ආයතන වලට දීපු ආධාරවල රිසිට්පත් මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඒවා බලමින් එයා මොකද කරන්නේ? එයාගේ සතුට වැඩි කරගන්න. ඉතින් ඒ නිසා එයා බොහොම නිරෝගීව ඉන්නවා. ඉතින් ඇයි අපටත් අපේ ජීවිතය අපි ගොඩ දෙනෙක් සිහිපත් කරන්නේ අපට වෙච්ච වැරදි, අපට වෙච්ච අඩුපාඩු, අපට ගහපු, අපට බැනපු, අපට පාඩු කරපු. මේවා තමයි අපි බොහෝ දෙනෙක් සිහිපත් කරන්නේ, මෙනෙහි කරන්නේ. එතකොට ඒවයින් අපට කවදාවත් සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නිතර නිතර කරපු හොඳ දේවල් අපේ මනසෙන් සිහිපත් කරන්න. මනසෙන් මෙනෙහි කරන්න, මනසෙන් අගය කරන්න. ඒවා මෙනෙහි කරමින් සතුට වැඩි කරගන්න. එතකොට මොකද වෙන්නේ? අපට අපේ වයසක දිවිය බොහොම සැනසෙල්ලෙන් ගත කරන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ වයසක දිවිය කියලා කියන්නේ අපි අක්‍රීයව ඉන්න දිවියක් නෙමෙයි. වයසක දිවිය කියලා කියන්නේ කලකිරලා ඉන්න ඕන දිවියකුත් නෙමෙයි. වයසක දිවිය කියලා කියන්නේ අපි වැඩිහිටි දිවිය කියලා කියන්නේ අවබෝධයෙන් ඉන්න ඕන කෙනෙක්. එතකොට අපේ මේ ධර්මයේ තුල මේ වැඩිහිටි භාවය කියලා කියන්නේ බොහොම ක්‍රියාශීලී යුගයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ වැඩිහිටි යුගය ධර්මයෙන් පොහොසත් කරගන්න පුළුවන්. සැනසිල්ලෙන් ජීවත් වෙන්න පුළුවන්.
එනිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ කායික ස්වභාවයේ තේරුම් අරගෙන මේ අනිත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන මේ කය අපි බහා තබන්න කලින් මේ කයෙන් අපට ගොඩාක් පිං කරගන්න මේ කාලේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි ඔබ සෑම දිනම අද කල්පනා කරන්න අපේ වැඩිහිටිකම අපි වැඩිහිටියන්ට ගෞරව කරන්න ඕන වැඩිහිටියන්ට සලකන්න ඕන ඔබේ ගමේ ඔබේ ප්‍රදේශයේ සමහර කාත් කවුරුවක් නැති වැඩිහිටියෝ තනියෙන් ජීවත් වෙනවා ඇති ඒ ගෙවල් වලට ගිහිල්ලා ඔබට පුළුවන් ඒ ශ්‍රම දානයක් දාලා ඒවා පිරිසිදු කරලා දෙන්න ඒගොල්ලන්ගේ අඩුපාඩු සමහර ලයිට් බල්බ් එකක් දාගන්න බැරුව ඉන්න වෙන්න පුළුවන් ටොයිලට් එක හොද ගන්න බැරුව ඉන්න පුළුවන් නිසා ඒ වැඩිහිටියන්ට ගිහිල්ලා උදව් උපකාර කරන්න ඒක ලොකු වටින මහා පිංකමක්. ඒතට ඒ වගේ අපේ සමාජයේ කවුරුත් එහෙම හිතන්න ගත්තොත් අපේ රටේ ඉන්න වැඩිහිටියන්ට බොහොම සැනසෙලිදායක විශ්‍රාම දිවියක් ගත කරන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි ඔබ හැම දිනම මේ වැඩිහිටියන් සැලකීමේ වටිනාකම සිහිපත් කරගෙන උතුම් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරා මේ ලබා ගත්තා වූ සීල පුණ්‍ය ධර්මයන් ආට් ටෙලිවිෂන් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය දු හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කර ඔබ හැම දිනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු. නමෝ බුද්ධාය.